මැදම රාත්‍රියත් පසු වී තිබෙන මොහතක සුවබර නිින්දක පසුවන ඔබ නපුරු අවතාරයකගේ ගොදුරක් බවට පත්වීම අවතාරය ඔබ පසුපස හඹා එම බිත්ති මුල්ලක සැඟව සිටීමට ඔබ උත්සාහ කිරීම මෙවැනි දෑ දැකීමෙන් බිය වී මරහඬ නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම වැනි සංසිද්ධීන්ට ඔබ මුහුණ දී තියෙනවාද මෙසේ නිින්දෙන් සිදුවන අඩපණ වීම ස්ලීප් පැරලයිස් ලෙස හඳුන්වනවා සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම මෙකී ස්ලීප් පැරලයිස් තත්ත්වයට ගොදුරු තිබෙනවා මෙවැනි දර්ශන හට ගැනීමට පුද්ගල මනසේ අභ්‍යන්තරයේ හේතු වන බව මනෝවිද්‍යාව පෙන්වා දී තියෙනවා ස්ලීප් පැරලයිස් තත්ත්වය ඇති වෙන්නේ කොහොමද අද්භූත රූප පමණක් මෙහිදී දර්ශනය වෙන්නේ ඇයි අවතාර දසුන් පමණක් පුද්ගල මනසට එහිදී කා වැදී තිබෙන්නේ කෙසේද යන්න වග තවමත් අබිරහසක්ව පවතිනවා නින්දකදී ඔබ පසුවන්නේ රැපිඩ් අයි මූවමන්ට් ඒ කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය ආශ්වාස ප්‍රාශ්වාස වේගය හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය ඉහළ අගයක පවතින අවස්ථාවක නම් මෙම ස්ලීප් පැරලයිස් තත්ත්වය හටගැනීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා ස්ලීප් පැරලයිස් අවස්ථාවට මුහුණ පා සිටින යම් තැනැත්තෙකුට තමගේ අභ්‍යන්තර ශරීරය හිස් අවකාශය තුළ පාවෙන බවට වන හැඟීමක්ද පහළ වෙනවා නිදන කාමරයක සිවිලින් මට්ටමට සමාන උසකින් පාවෙමින් හිඳින එම පුද්ගලයා තමගේම බාහිර කය දෙස බලා සිටින ආකාරයේ গুপ্ত හැඟීමක් පහළ වන්නේ ඊට පසුව භෞතික ශරීරයෙන් ඉවත් සූක්ෂම ශරීරය හා ලබන මෙකී අත්දැකීම තාරකාචාරයේ යනුවෙන් හඳුන්වනවා මිනිස් මොළයේ ඉහළ මැද කොටස ටෙම්පරෝපරයිටල් ජන්ක්ෂන්ස් ලෙස හඳුන්වන කලාපයක් තියෙනවා පුද්ගලයෙකුගේ ශරීර ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට මෙම කලාපය උපකාරී වෙනවා නින්දකදී පුද්ගලයෙක් රැපිඩ් අයි මූවමන්ට් අවධියට එන බෙත්ම මොළයේ මෙම කලාපය ක්‍රියා විරහිත වෙනවා සිහිනවලදී තමගේ වූ ආත්මීය හැඟීම ලිහිල්වන්නේ මෙකී ටෙම්පරෝපරයිටල් ජන්ක්ෂන් කලාපය අක්‍රිය වීමේ ප්‍රතිඵලයක් විදිහට සිදුකල පරීක්ෂණයට අනුව ස්ලීප් පැරලයිස් තත්ත්වය අත්විඳින පුද්ගලයන්ගෙන් 40%ක් පමණ බිහිසුණු අවතාර සහ මායාකාර රූ සිහිනෙන් දුටු බව පවසා සිටියා අතීතයේ සිදු වූ සහ අනාගතයේදී සිදුවිය හැකි සංසිද්ධි මොනවාදයි උපකල්පනය කොට එම සිද්ධීන් පුද්ගල සිතුවිලි සමග ගලපා ඒවා සියල්ල සිහිනයකින් පෙන්වීමේ සහජ හැකියාව මිනිස් මොළයට තියෙනවා නින්දේදී සිහින ලෝකයක සැරිසරන විටදී නොයෙකුත් කතාන්දර මවා පෙන්වන යන්ත්‍රයක් බවට ඔබගේ මොළය පරිවර්තනය වෙනවා සිහින ලොවත් යථා ලෝකයත් අතර පැහැදිලි වෙනස හඳුනා ගැනීමට නිදිහනින් අනපේක්ෂිතව බිමට වැටුණු පුද්ගලයෙකුට හැකියාවක් තියෙනවා පුද්ගලයෙකුගේ මානසික අවපීඩනය වැඩි දියුණු කිරීමට මොළයෙන් ශ්‍රාවය වන සෙරොටොනින් නැමැති රසායනිකය මගින් තද නින්දට යොමුව සිටි අයෙකු ක්‍රමානුකූලව අවදි කරවනවා ඒ වගේම ඒ පුද්ගලයාගේ මනස තුළ නොයෙකුත් විකාර රූපී දර්ශන ආරෝපණය කිරීමටත් මෙම රසායනික අංගයට හැකියාවක් තියෙනවා සෙවනැලි සහිත අපැහැදිලි ජීවීන් පරිකල්පනය කිරීමට අපගේ මොළයට ගතවන්නේ ඉතාම ස්වල්ප වේලාවක් භයංකාර මුහුණකින් සමන්විත අසාමාන්‍ය කළු පැහැ සමකින් යුත් නාසය මැදින් රුධිරය වහණය වන මුව විවර කළ සැනින් කොළ පැහැති දිවක් එළියට පැමිණෙන ජීවියකු පරිකල්පනය කිරීමට අපගේ මොළයට සැලකිය යුතු වේලාවක් ගතවනවා යම් තැනැත්තෙකු සුව නින්දක පසුවන අවස්ථාවකදීත් සක්‍රියව පවතින මොළය අපැහැදිලි යක්ෂ රූප මිනිස් මනස තුළ මවා පෙන්වීමටත් බෙහෙවින් උත්සුක වෙනවා